අපේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් වන අවකන බුද්ධ ප්‍රතිමාවටත් ඔන්න සිවුරු වන්දනට පටන් අරන් සෞරද හිතවතුනි ආයුබෝවන් නැත් බ්ලොග්ස් වෙනුවෙන් ඔබ පිළිගන්නවා මම ගයාන් මදුසංඛ සිංහල ගම සෞරද හිතවතුනි අපේ මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ විශිෂ්ට භූමියක් විශිෂ්ට රටක් කියන එක අපි හැමෝම දන්නවා එතනින් අදහස් වෙන්නේ අපිට හැමදාම මිනිස්සු කියනවානේ අපේ රට තමයි උතුම් අනිත් ඒවා උතුම් නැහැ කියන එක නෙවෙයි ඒ වගේ ගොම් පාට් එකක් මිනිස්සු ගන්න ඕනේ නැහැ ඇයි අපි උතුම් කියලා හිතුවාම ඒක නරකද ඉතින් අපේ රට විශිෂ්ටයි විශිෂ්ට සංස්කෘතියක් තියෙන විශිෂ්ට දේවල් එකතු වෙච්ච රටක් එතකොට මේ රටේ අපිට මේ තියෙන ප්‍රෞඪ ඉතිහාසය ඇතුලින් විතරක් ගොඩාක් දේවල් අපේ ජීවිතවලට වගේම අපේ රටේ ආර්ථිකයටත් ගන්න පුළුවන්කම තියෙදි තමයි අපේ මිනිස්සු මේවා විනාශ කරන්නේ පාලකයොත් මේ රටට ආදරේ නැති අයත් මේක විනාශ කරන්නේ ඒකයි මම හිතන්නේ මේ රටට ආදරේ නැති මිනිස්සු බිහි වෙන්නේ ඉටිපන්දම් කිවෙන් වෙන්න ඇති වෙන විදියකට බිහි වුණා නම් ඔහොම කරන්නේ නැහැ ඔය ජඩයෝ ඒ නිසා මම ඒ වගේ ජඩයන්ට කියනවා උඹලගේ ඉතිහාසය හොයාපල්ලා උඹලා ඉපදුනේ ඉටිපන්දම් කිරෙන්ද කියලා ඒත් එක්කම අපි නැවත යමු අවකන බුද්ධ ප්‍රතිමාව දිහාට අනුරාධපුර මේ දිස්ත්‍රික්කය අභිමානයට පත් කරන අපිව බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවාලන අවකන බුද්ධ ප්‍රතිමාවට මෙන්න මේ ඊයේ පෙරේද දවසක සිවුරක් අන්දනවා සිවුරක් අන්දන එක වැරදි දෙයක් විදිහට මම දකින්නේ නැහැ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊටාම මනරම් ලෙස විචිත්‍රවත්ව බොහොම පැහැදිලිව මේ නිර්මාණයේ සිවුරේ රැලි එකතු කරලා තියෙනවා. එහෙව් නිර්මාණයකට අමුතුවෙන් සිවුරක් දාන්න ඕන නෑ කියන එක තමයි මගේ අදහස. එහෙමනම් මේක වෙනම විදිහක ප්ලෑන් එකක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. කවුරු හරි ජඩේක්, එහෙම නැත්නම් ජඩයන් කිහිප දෙනෙක් මේ වැඩේ කරලා තිබෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න වෙනවා. විශේෂයෙන්ම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විශේෂයෙන්ම අපේ ඉතාම විශිෂ්ට මට උගන්වලා නැතුණාලා අපේ විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් තමයි මහාචාර්ය ගාමිණී රණසිංහ මැතිතුමා එතුමා තමයි දැන් පුරා විද්‍යාවේ මුල් පුටුව ඔබවන්නේ ඉතින් මම එතුමාටත් මේක පෙනේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොයලා බලන්න කියලා ආරාධනා කරනවා මොකද මේ තුල තියෙන්නේ අර යටිකූට්ටු කැත මේ රට විනාශ කිරීමේ දේශපාලනීය විය හැකි එසේ නම් එය මේ හදන්නේ අර ඉස්සර වගේ සංස්කෘතිය කණ්ඩද ඉතිහාසය කණ්ඩද කියලා ඇහුවනේ නේද සිංහල භාෂාව අරම වැඩක් නැහැ කියලා પરම්පරාව බිහි වුණානේ ආනේ પરම්පරාවේ ඉන්න හාල් පාරුවන්ගේ වැඩක් වෙන්න පුළුවන් ඒ නිසා ඒවා හොයලා බලලා ඔවුන්ට ඇත්තටම දඬුවම් කරන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ මොකද මේ අර මෙච්චරකල් විනාශ කරමින් තියෙන සිංහල බෞද්ධ පදනමට තවත් පහරක් ගහන්න තමයි මේ හදන්නේ. සමහර විට රජීවසන්ත වෙල්ගම සහෝදරයාට මම ගියා අවකන බුදුන්ටත් සිවුරු වන්දපු පොර හොයා කියලා අර සින්දුවට එකතු කරන්න වෙයිද දන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ නායකයන්ට වගේම ජාතික ජනබලවේගය දිනවන්න කටයුතු කරන අයටත් පොඩි උපදේශයක් වගේ නැත්නම් මතක් කිරීමක් මම කරන්න ඕනේ මේ වගේ දේවල් දැන් මේ මොහොතේ සමාජයේ සිදුවීම් ඇතුලේ දෙකක් අපිට පේනවා එකක් තමයි මේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීම වගේම ජාතික ජනබලවේගයට ඡන්ද පදනම අහිමි කිරීමත් මේවා පොඩි පොඩියට සිද්ධ වෙනවා ඇයි එහෙම මම කියන්නේ සමහර විට මේ කාරණේ හොයාගෙන හොයාගෙන ගියාම මේක කරලා තියෙන්නේ ජාතික ජනබලවේගයේ පාක්ෂිකයන් කියලා සමහර විට ප්‍රකාශ වෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලෝ එහෙම නොවේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම නැහැ. හැබැයි සල්ලි දීලා ඔවුන් එහෙමයි කියලා සමහර විට එළියට එන්න පුළුවන්. එතකොට මේකේ බරපතල තත්ත්වය එන්නේ ජාතික ජනබලවේගයට. ඉතින් මම කැමති අනුකුමාර් දිසානායක මහත්තයලට, කේ.ඩී. ලාල්කාන්ත මහත්තයලට වගේම අනිත් අයටත් කියන්න කැමති, පාක්ෂිකයන්ටත් කියන්න කැමති. මේ වගේ දේවල් වෙද්දි තව පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඒක එක පැත්තකින් මේ වෙලාවේ මේ රටට අවශ්‍ය දේශපාලනය අහිමි වීමටත් බලපෑම් කරනවා. අනිත් පැත්තෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම් වලටත් පහර වදිනවා. ඒ නිසා මේක දේශපාලනික ගේම් එකක් කියන තැන තමයි මම ඉන්නේ. ඒ හින්දා ඒ අයට ඒ පරිස්සම් වීම වැදගත් කියලා මම යෝජනා කරනවා. කෙසේ හෝ වේවා
මේ අතිවිශිෂ්ට නිර්මාණයට එක පැත්තකින් මෙහෙම සිවුරද්දාපික හොඳයි කියලාත් මට හිතෙනවා. ඇයි දන්නවද? ගොඩක් ඔය නිදාගෙන ඉන්න සිංහයෝ ටික පොඩ්ඩක් එතකොට ඇහැරි. මම මේ කියන්නේ අර ඩෑන් ප්‍රියසාදලා වගේ ඇහැරෙන මේ ගොම්බබ්බු ගැන නෙවෙයි. එවුන් මේ දේශපාලනය විනාශ කළා, මේ රට විනාශ කරලා තමන්ගේ බඩවඩා ගන්න මේ ජාතියක් නේ. මම කියන්නේ ඒ වගේ ගොබ්බයෝ නැගිටින්න ඕනම නැහැ. සැබෑ ආදරයක් තියෙන අය මේවට එතකොට කවදා හරි දවසක ඉක්මනින්ම කතා කරන්න පෙළඹෙයි. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා මේවා දැක්කහම ඌ අරයා මේකට කතා කරේ නෑ නේ. ඌ අරයා පේන්නේ නෑ නේ. ඇයි තොපි නිදිද? රට උඹලගේ නෙවෙයිද? උන්ගේ විතරද? අන්න ඒක අපිට අහන්න සිද්ධ වෙනවා. රට නම් රට, හැමෝගෙම රට, හැමෝම ජීවත් වෙන්නේ මේකේ. අරු නැගිට්ටද? අරු මේකට කතා කරාද වගේ ගොම්පාට අහන්න නැතුව ඒක බලන් ඉන්න ටොපික් කතා කරපියව කියලා මම කියන්න ඕනේ. මම මේ ටොපි කිව්වේ මේක අහන් ඉන්න ඔබ, මේක අවංකව පෙනීන ඔබට නෙවෙයි. මේකට අකුල් හෙලන සැබෑව තේරුම් ගන්න බැරි මීහරක්ට. ඒ අය මොකද කරන්නේ? ඔහේ කියව කියව මොකක් හරි කොට කොටක් කිචි 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 කියලා ඉඳගෙන මේකට හෙන ගැහිලා ගියත් කමන්නේ. ඔහේ කාලා බිල ඉන්නවා. අන්න උන්ට මම මේ කියන්නේ. ඊට පස්සේ කියන්න එපා අරයා කතා කරාද, මෙයා කතා කරාද, කෝ ඕගොල්ලෝ නිදිද වගේ ගොම්පාට අහන්න එපා. ඇයි? උඹලා බිව්වේ අම්මගේ කිරි නෙවෙයිද?